අද අපේ රටේ ඉතිහාසයේ සුවිශේෂී දවසක්. මේ රටට දුම්රිය සේවය වසර 100කටත් ඔබ්බෙන් දී අඳුන්වා දීමෙන් පස්සේ මේ ඇතිවන වෙනස මේ රටේ පොදු ප්‍රවාහන ශාස්ත්‍රයේ විප්ලවීය පරිවර්තනයක් ඊළඟ දශකයේදී සිදු කරයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ රට අධික ජනගහන ඝනත්වයෙන් යුතු රටක්. මේ රටේ තවදුරටත් පෞද්ගලික රටවාහන වලට ඉඩ දීමෙන් මේ රට අඟලක්වත් තව ඉදිරියට ගෙනියන්න බෑ. මොකද මාර්ග තදබදයේ විසින් විශාල සමාජ පීඩනයක් හා බරපතල ආර්ථික පීඩනයක් අද වෙන විට එල්ල කොට තිබෙන නිසා. ඒ නිසා මේ රටේ සෑම පුරවැසියෙකුටම පෞද්ගලික වාහනයක් ලබා දීලා රටේ ප්‍රවාහන ශාස්ත්‍රය දියුණු කිරීමට තවදුරටත් නොහැකි බව අප සියලු දෙනාම අවබෝධ කරගත යුතුයි. ඒ නිසා පසුගිය දශක එකහමාරක පමණ කාලය තුළ රජයේ ප්‍රාග්ධන වියදම් වලින් 40%කට වැඩි ප්‍රමාණයක් වැය වුණේ පෞද්ගලික ප්‍රවාහනය ඉදිරියට ගෙන යාම සඳහායි. මෙතෙන් සිට ඇති කරන මේ ව්‍යාපෘතිය මගින් පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට විප්ලවකාරී ඉදිරි පියවරක් තබනවා ඇති. ඒ වගේම එහිදී විශේෂයෙන්ම දුම්රිය සේවය, ඒ වගේම බස් නවීකරණය, ඒ වගේම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීම, ඒ වගේම පවතින දුම්රිය නවීකරණය කියන මේ ව්‍යාපෘතීන් මගින් ඉදිරි දශකයේදී රටේ පොදු ප්‍රවාහනය ඉතාමත්ම ශක්තිමත් තලයකට එසවි තිබෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. බොහෝ දෙනෙක් මේවා පිළිබඳ සැකමුසු තත්ත්වයන් ඇති කළා. මේ රටේ ව්‍යාපෘතියක් ඇති කරන්නට දශක ගාණක් වැය වෙනවා. මට මතකයි අපේ විදුලි බල ශාස්ත්‍රයේ පුරෝගාමියා වෙන විමල සුරේන්ද්‍ර මැතිතුමා, එතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත් වෙච්ච පළවෙනි අවස්ථාවේ 1936 දී එතුමා යෝජනා කළා අවිස්සාවේල්ලේ සිට කොළඹ දක්වා විදුලි දුම්රිය ගෙන එන. ඒ සඳහා තමයි ලක්ෂපාන ප්‍රධාන විදුලි බල මධ්‍යස්ථානය අවිස්සාවේල්ල ඉදි කළේ. දැන් වසර 100කට ආසන්න වෙලා තියෙනවා. අපට ඒ ඉලක්කය සපුරා ගැනීමට නොහැකිව තිබෙන තත්ත්වයක් අද වෙනකන් ඇවිල්ලා තියෙනවා. නමුත් මේ සිදුවීමත් යෝජිත දුම්රිය නවීකරණ ව්‍යාපෘතියත් කැලණිවැලි මාර්ගයේ සහ අනිකුත් දුම්රිය සේවාවල ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ විප්ලවකාරී පරිවර්තනයක් සිදුවේ කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම මැණින් වෙළඳ පොළ අපි ලබන වසරේදී ඉවත් කරනවා කොළඹ දුම්රිය ස්ථානය අසලින්. ඒ වගේම ප්‍රංශ රජයේ ආධාරයෙන් අපි සම්පූර්ණයෙන්ම කොටුව දුම්රිය ස්ථානයත් බස් නැවතුමත් එකටගෙන එන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මේ වෙනකොට සැලසුම්කට අවසන් කර තිබෙනවා. බලාපොරොත්තු වෙනවා ලබන වසරේදී එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය වටපිටාව ලබා දෙයි කියලා. මේ රටේ ව්‍යාපෘතියක් කරගෙන යාමට ඉතාම විශාල කාලයක් අවශ්‍ය වෙනවා. පසුගිය කාලයේ මේ රටේ සිදුවෙච්ච මහා පරිමාණ ව්‍යාපෘති බොහොමයක් ඊට දශක ගණනකට පෙර සැලසුම් කොට සිදු කිරීමට අවශ්‍ය කරන සියලුම ප්‍රතිපාදන සකස් කර තිබූ දේවල්. අපේ රටේ මහවැලි ව්‍යාපාරය 950 ගණන් වල සැලසුම් කළ දෙයක්. ඒ වගේම මේ අධිවේගී මාර්ග පද්ධති අනාදිය 1968 සිට සැලසුම් කර තිබෙන දේවල්. ඒවා දැන් තමයි ක්‍රමයෙන් යථාර්ථයක් බවට පත් වෙන්නේ. නමුත් මේ ව්‍යාපෘතිය අපි ඉත ආඩම්බරෙන් කියනවා 2016 දී ආරම්භ කරලා 2019 වෙනකොට සියලුම අධ්‍යයනයන් අවසන් කළා මේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන තත්ත්වයට පත් කිරීමට හැකි වුණා. ඒ ගැන අපගේ අමාත්‍යංශයේ ලේකම්තුමා, අතිරේක ලේකම්තුමා තුමියන්ලා ඇතුළු සියලු දෙනාටත්, විශේෂයෙන්ම මේ ව්‍යාපෘති කණ්ඩායමටත් අපේ ස්තුතිය පිරිනමන අතරේ ඒ සඳහා අපට අනගි මඟ පෙන්වීමක් හා සහායක් ලබා දුන්නු ජයික ආයතනයටත්, ජපාන තානාපති කාර්යාලයටත්, මුදල් අමාත්‍යංශයටත් අපගේ ගෞරවය මේ අනුව ප්‍රකාශ කරනවා. ඒ අපි 2024-25 වෙන විට අලුත් රටක් ගොඩනගා ගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන්ටම මේ දුම්රිය පද්ධතිය එනවාය කියන ඒ විශ්වාසය නිසා, අප ගැන තබා ඇති විශ්වාසය නිසා පසුගිය වසරේ බත්තරමුල්ල සහ ආවට ප්‍රදේශවල ඉඩම් මිල ගණන් 100%-129%කින් වැඩි වූ බව ප්‍රකාශ කරන්න ඕන. මේ මාර්ගයේ කටයුත්ත එනවාය කියන විශ්වාසය නිසා පමණක්. ඒ නිසා මෙන් දැන්ටමත් මේ ආයෝජනය නිසා සැලකිය යුතු ප්‍රතිලාභයක් අපේ ජනතාවට මේ වන විටත්
ඉඩම් හිමියන් සහ අනිකුත් අයට ලැබී අවසන් ඔවුන්ට යුක්ති සහගත වන්දිගෙවීම් ක්‍රමයක් එක්ක මේ කටයුත්ත අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අද ඇරඹෙන මේ විප්ලවකාරී පරිවර්තනය 1860 ගණන්වල මේ රට දුම්රිය හඳුන්වා දීමෙන් බ්‍රිතාන්‍යයන් විසින් ඇති කළ ඒ පරිවර්තනයට වඩා ඉදිරි දශකයේ හෝ දෙක ඉදිරියට යාමට ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ උදවත් තෙදවත් බලවත් රටක් බවට පත් කිරීමට ඒ වගේම මේ රට හැර යන අපේ වෘත්තීය වේදීන් සහ අනිකුත් ජනතාවට ඉන්න හිතෙන රටක් බවට මේ රට පරිවර්තනය කිරීමට මේ යෝධ ව්‍යාපෘතිය ඉවහල් වනු ඇතැයි කියා බලාපොරොත්තු වෙමින් මෙයට දායක වූ සියලුම දෙනාට විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු මේ සඳහා සහයෝගය ලබා දුන් සියලුම දෙනාට අපේ ගෞරවනීය ස්තුතිය නැවත වතාවක් පළ කරමින් මම නිහඬ වෙමි.